දැන් බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් පාරමී දම් පුරලා මේ ලෝකෙට පහළ වෙන්නේ එකම එක කාරණයක් ගැන දේශනා කරා. ඒ කාරණේ තමයි චතුරාර්ය සත්‍ය කියන කාරණය. තේරුණාද? ඒක චතුරාර්ය සත්‍ය දේශනා කරන්නයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් මේ අප්‍රමාණ දසපාරමී ධර්මයන් පුරාගෙන මේ ලෝකෙට පහළ වෙන්නේ. එතකොට චතුරාර්ය සත්‍යදී මුල්ම ආර්ය සත්‍ය තමයි දුක්ඛ සත්‍ය. දුක කියන කාරණය. එතකොට දුක කියන්නේ මොකද්ද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ප්‍රියංගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්කන්ධයේ නිත්‍යභාවයෙන් ගැනීම නිසා සකස් වෙනා වූ දුක. එහෙනම් මේ දුක කියන කාරණය අපි තුල තියෙනවද නැද්ද? තියෙනවා. අපි හැමෝම තුල දුක තියෙනවා. තේරුණාද? දෙවනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක ඇතිවීමට හේතුව මොකක්ද කියලා. දුක ඇතිවීමට හේතුව මොකක්ද? තෘෂ්ණාව. දුක තමා තුල තියෙනවා නම් තෘෂ්ණාව තමා තුල තියෙන්න ඕනේ නේද? එහෙනම් දුක තමා තුල තියෙනවා දුකට හේතුව එහෙම නම් තෘෂ්ණාවත් තමා තුල තියෙන්නත් ඕනේ. තුන්වෙනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න. එහෙනම් දුක කියන්නේ තමා තුල නම් තෘෂ්ණාව කියන්නේ තමා තුල නම් දුක නැති කරන්න තෘෂ්ණාව නැති කරන්න ඕනේ කවුද? තමා. ඊට පස්සේ එහෙමනම් හතරවෙනි ආර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය කියලා. එහෙනම් දුක කියන්නේ තමා තුලයි තෘෂ්ණාව කියන්නේ තමා තුලයි දුක නැති කරන්න ඕනේ තමාමයි නැති කිරීමේ මාර්ගය ගමන් කරන්න ඕනේ කවුද? තමා. එහෙනම් අපිට මෙතනදී පේනවා අපි මේ ලෝකෙට බැඳිලා තියෙන එකම එක කාරණය මොකද්ද? තෘෂ්ණාව කියන කාරණය. තේරුණාද? මේ දුක තුන අපිව බැඳලා තියන්නේ කවුද? තෘෂ්ණාව කියන කාරණය. තෘෂ්ණාව අපේ ප්‍රහීන වෙන ප්‍රමාණයට අපි දුකින් නිදහස් වෙනවා. තේරුණාද? මුලින්ම අපි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ආශ්‍රමයන් ශ්‍රේ කරලා දානවා. ඊට පස්සේ අපි කාම රාග පටිගයන් කියන ආශ්‍රමයන් ශ්‍රේ කරලා දානවා. ඊට පස්සේ අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යනවා. එනම් මාත්‍යෝ මේ දුක කියන කාරණය අපි ඇති කරලා තියෙන්නේ කවුද? තෘෂ්ණාව කියන එකම එක කාරණය විසින්. කුමක් කෙරෙහි තෘෂ්ණාවද? පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාවයි. තේරුණාද? තෘෂ්ණාව තමයි අපි මේ දුක සකස් කරලා තියෙන්නේ, අපි ලෝකෙට බඳලා තියෙන තෘෂ්ණාව විසින්මයි. කුමක් කෙරෙහි තෘෂ්ණාවද? පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇති කරගන්නා වූ තෘෂ්ණාව. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියනවා කාරණා පහ. මේ කාරණා පහ කෙරෙහි ඇති කරගත් ආ වූ තෘෂ්ණාව තුළයි අපි ලෝකෙට බැඳලා ඉන්නවා. තේරුණා? එහෙනම් කවදාහරි දවසක අපි සෝවාන් ඵලයට පත් වුණා කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකිනවා. දැක්කා විතරයි අවබෝධ කරලා නැහැ. තේරුණාද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා යා දකිනවා. අවබෝධ කරලා නැහැ. ඒතකොට රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න. තේරුණාද? එහෙනම් දැන් අවසානයේ අපිට දකින්න හෝ අවබෝධ කරගන්න තියෙන කුමක්ද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා. අපි දැන් භාවනා වඩමින් යද්දී අපි මොනවද කරන්නේ? සතර සතිපට්ඨාන ධර්මයන් වඩනවා. කාය, චිත්ත, ධම්ම, වේදනා කියන සතර සතිපට්ඨාන ධර්මයන් වඩනවා. මේවා වඩමින් ඉස්සරහට ගිහිල්ලා අපි මේ කාය චිත්ත ධම්ම වේදනා කියන සතර සතිපට්ඨාන ධර්මයන් අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න ඕනේ. තේරුණාද? මොකද මේ කාය චිත්ත ධම්ම වේදනා කියන සතර සතිපට්ඨාන ධර්මයන් අනිත්‍ය උදේවා. ඒක අපි අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න ඕනේ. මේ සතර සතිපට්ඨාන ධර්මයන් වැඩිම තුල අපි තුල සකස් වෙන්නේ මොකද්ද? සප්ත බොජ්ජංග. සති, ධම්ම විජය, වීර්ය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. දැන් මේ සප්තබොධ්‍යංග වැඩෙන්නේ කුමක් තුලද? සතර සතිපට්ඨානෙ වැඩිම තුල. සතර සතිපට්ඨානෙ අනිත්‍යයි කියලා අපි දැක්කා වගේම සතර සතිපට්ඨානෙ තුලින් වැඩෙනා වූ සප්තබොධ්‍යංගේලු අනිත්‍යයි කියලා දකින්න ඕනේ. තේරුණාද? සප්තබොධ්‍යංගත් අනිත්‍යයි කියලා දකින්න ඕනේ. අපි තුල සකස් වෙන සතිය, ධම්ම විජය, වීර්ය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන්නේ මේ සෑම දෙනක්ම අනිත්‍ය වෙන්නා වූ ධර්මතාවය. එතකොට සතර සතිපට්ඨානය අනිත්‍යයි කියලා අපි දකිද්දී සප්තබොධ්‍යංගේම අනිත්‍යයි කියලා දකිද්දී අපි අවසානයේ අවබෝධ කරලා තියෙන මොකද්ද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන කාරණය. මොකද සතර සතිපට්ඨාන ධර්මයේ උත්පදින මේ රූපය ඇසුරු කරගෙන
සප්ත බොජ්ජංගේ නුත් වැඩෙන මේ රූපේ ඇසුරු කරගෙන තේරෙනවා මේ රූපේ ඇසුරු කරගෙන නෑ වැඩෙන්නේ ආස්වාදයක් හැටියටයි වැඩෙන්නේ එහෙනම් අවසාන සතර සතිපට්ඨාන ධර්මයේ නුත් අනිත්‍යයි කියලා අවබෝධ කරගනින්දී සප්ත බොජ්ජංගේ නුත් අනිත්‍යයි කියලා අවබෝධ කරගද්දී අපි අවසානයේ අවබෝධ කරලා තියෙන්නේ මොකද්ද පංච උපාදාන ස්කන්ධය අනිත්‍යයි කියන කාරණා එහෙනම් මේ ධර්ම මාර්ගයේදී අපි සෝවාන් ඵලයට පත් වෙන්න නම් අපි දකින්න ඕනේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍යයි කියලා මේ ධර්ම මාර්ගයේ අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන වෙලාවේ අවබෝධ කරගන්න ඕනේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍යයි කියලා. ඒ නිසා මේ පංච උපාදාන ස්කන්ධය තමයි අපේ ඉලක්කය විය යුත්තේ. මොකද්ද පංච උපාදාන ස්කන්ධය? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන කාරණා පහ. තේරුණාද? මෙතනදී රූපය කියලා කියන්නේ මේ සතර මහා ධාතුවෙන් හැදුණා වූ රූපය. මේ කය, මේ සතර මහා ධාතුවෙන් හැදුණු රූපය තමයි මෙතන රූපය කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් මෙතනදී මේ කාරණා පහක් තිබ්බා. තේරුණාද? බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේදී අපිට දේශනා කරන්නේ මේ රූපේම අනිත්‍යභාවය දක්වමින් ජීවත් වෙන්න කියලා. තේරුණාද? මොකද පංච උපාදාන ස්කන්ධයේ මුල් උපාදාන ස්කන්ධයයි රූප උපාදාන ස්කන්ධයයි රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසායි වේදනා සංඥා සංකාර විඥානයන් අපි සකස් කරගන්න. තේරුණාද? දැන් අපි කියමු ලෝකේ කොහේ හරි රහතන් වහන්සේ නමක් වැඩ ඉන්නවා නම් උන්වහන්සේටත් ඇසක් තියෙනවා. උන්වහන්සේත් ඇසෙන් රූප දකින්නවා. උන්වහන්සේටත් කනක් තියෙනවා. උන්වහන්සේත් කනෙන් ශබ්ද අහනවා. එතකොට දැක්කා ඇසුණා කියලා කියන්නේ මොකද්ද? පස්සේ. පස්සේ කියන්නේ මොකද්ද? කාරණා තුනක එකතුව. මොකද්ද කාරණා තුන කියන්නේ? අධ්‍යාත්මික රූපයක්, බාහිර රූපයක්, විඥානයක් තුන එකතු වුණා. තේරුණාද? එහෙනම් මේ තුන රහතන් වහන්සේගේ එකතු වෙනවා. රහතන් වහන්සේ තුලත් පස්සේ සිද්ධ වෙනවා. පස්සේ කියන්නේ මොකද්ද? දැක්කා. දැක්කා කියන්නේ මොකද්ද? ඇහැ, බාහිර රූපයක්, විඥානයක් එකතු වුණා. ඇසුණා, කන, බාහිර රූපයක්, විඥානයක් එකතු වුණා. දැන් මම මෙහෙම ඉන්නකොට මට ඇහෙනවා කවුරු හරි පිටිපස්සේ මට බයිනවා. බයිල වචනත් ඇහෙනවා, බයිල කෙනාත් මට තේරෙනවා. මන් ඇසුනා කියන දේ නවතිනවා. පස්සේ තෘෂ්ණාවෙන් දෙක් කරන්නේ නැහැ. එහෙනම් රහතන් වහන්සේ තුලත් පස්සේ සිද්ධ වෙනවා. තේරුණාද? මේ තුනේ එකතු වෙනවා. ඒතකොට රහතන් වහන්සේ දැක්කායි කියන තැන ඇසුනායි කියන තැන දැනුනායි කියන තැන නවතිනවා. තේරුණාද? එහෙනම් පස්සේ ළඟ නැවතුණා නම් වේදනාවක් සකස් වෙනවද? ඇලීමක් ඇලීමක් ප්‍රතික්ෂේපාවක් සකස් වෙන්නේ නැහැ. වේදනාවක් සකස් වෙන්නේ නැත්නම් සංඥාවක් හඳුනා ගැනීමක් සකස් වෙනවද? නැහැ. හඳුනා ගැනීමක් නැත්නම් චේතනාවක් සංස්කාරයක් ඒකෙන් කුසල කුසල රැස් වෙන්නේ නැහැ. එහෙනම් ඊටතාවෝ විඥානයක් විශේෂ වූ දැනුමක් ඥානයක් සකස් වෙන්නේ නැහැ. එහෙනම් මෙතනදී අපි රූපය කෙරෙහි තමයි අපේ මුල් අවධානය යොමු කරන්නේ. යම් මේකින් අපි මේ රූපය අනිත්‍යයි කියලා අවබෝධ කරගත්තා නම් වේදනා සංඥා සංකාර විඥානයන් ගැන ප්‍රශ්නයක් අතු වෙන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයෙන් දේශනා කරන්නේ මේ රූපේම අනිත්‍යභාවය දක්වමින් ජීවත් වෙන. තේරුණා? මේ රූපේ මොකද? සත්වයා රූපේටමයි බැඳිලා යන්නේ. රූපේටමයි බැඳිලා යන්නේ. මොකද අපි කවදා හරි දවසක චිරාත් කාලයක් ජීවත් වෙලා මැරෙන මොහොතේ අපිට සකස් වෙන අවසාන චුතිසිත තියෙනවා. මේ චුතිසිත මොකක් හෝ රූපයක් උපාදානය වෙලා සකස් වෙන්නේ. මේ චුතිසිත මනෝවිඥානයක් හැටියට තමයි සකස් වෙන්නේ. මනසේ සකස් වෙනා වූ සිතුවිල්ලක් හැටියට. මේ සිතුවිල්ල මොකක් හෝ බාහිර රූපයක් උපාදානය වෙලයි සකස් වෙන්නේ. තේරුණාද? දැන් අපි මැරෙන වෙලාවේ අපිට දුවා දරුවෝ පිළිබඳ උපාදානය සකස් වුණොත්, මැරෙන වෙලාවේ අපිට එකපාරට දුවා දරුවන් සීමත් වුණොත්, අපි ඒ ගෙදරම පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් හැටියට රූපපත්ති සකස් කරගන්නවා. නැත්නම් ගේ ඉස්සරහා තියෙන ගහේ රූප දෙවියෙක් හැටියට රූපපත්ති සකස් කරගන්න පුළුවන්. මැරෙන වෙලාවේ අපිට එකපාරට ඉඩකඩම් කෙරෙහි දේපල කෙරෙහි නම් කුෂ්ණාව සකස් වුණේ ඒ දේපලේම පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් කියලා උපත්ති ලබන්න පුළුවන්. මැරෙන වෙලාවේ අපි කළා වූ පින්කමක් නම් උපාදානය වුණේ ඒ පින්කමට අදාළව මනුෂ්‍ය ලෝකයක දිව්‍ය තලයක උපත්ති ලබන්න පුළුවන්. මැරෙන වෙලාවක එකපාරට අපිට ලස්සන ආලෝකයක්, ලස්සන මල් ගොමුවක්, ලස්සන දෙවියෙක් දැක්කොත් අපි දිව්‍ය ලෝකයක උපත්ති ලබන්න උපාදාන පත්‍යා බව. මැරෙන වෙලාවේ සකස් වෙන අවසාන චිත්තයේ අනුවයි ඊළඟ ප්‍රතිසන්දිය සකස් කරගන්න. ඒ නිසා අපි දක්ෂ වෙනවද? සමහර අය මැරෙන වෙලාවේ කෑ ගහන්නේ, යට ගිරියේ කඳවුනා කියන්නේ, අඬන්නේ, බෙලියන් දෙන්නේ ඇයි? එයා ඊළඟ ප්‍රතිසන්දිය දකින්නවා. තේරුණා? එයා ඊළඟ ප්‍රතිසන්දිය දකින්නවා. ඒ කියන්නේ එයාට මොකක් හරි අමනුෂ්‍ය රූපයක් පේනවා, එහෙම නැත්නම් නිරේ ගිහිජාලාවක් පේනවා, එහෙම නැත්නම් මැරගිය ඥාතීන් පේනවා.
ඒ වේන්නේ ඇයි? එයා එතන ගිහලා උපත්ති සකස් කරගන්න යන්නේ අකුසල විපාකයන් නිසා. ඒ නිසා ඒ දකින්න ආව අවසාන චුතිසිත අපි අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වෙන්න ඕනේ. එතකොට මේ මොකක් රූපයක් දැක්කත් ඒක මොකද්ද? රූපයක්. මේ අවසාන චුතිසිත අනිත්‍යයි කියලා දැක්කොත් අපි මාර්ගඵලලාභී දෙවියන් කියලා උපත්ති සකස් කරගන්නවා. යම් හේකින් මේ නමුත් මේක තමයි මේ ලෝකයේ තියෙන අමාරුම දේ. බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණන් අතීතයේ පහළ වෙලා අපිට තාම මේක කරගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. මොකද මැරෙනවා කියන කාරණේ අපි hina වෙනවා කතා කරනවා වගේ ලේසි කාරණයක් නෙමෙයි. මැරෙනවා කියන්නේ මේ අපි සන්තක සියල්ලම දාලා යනවා කියන කාරණය. එහෙනම් මෙතනදී කවදාකවත් අපි මේක පුහුණුනේ නැත්තම් කවදාකවත් මරණය කියන කාරණේ අපිට දක්ෂාකාරයෙන් ගලපා ගන්න බැහැ. මරණයේ දක්ෂාකාරයෙන් ගලපන්න නම් අනිවාර්යයෙන්ම අපි තෙරුවන් කෙරෙහි සද්ධාම තුල පිළිගන්න ඕනේ සීලෙන් පරිපූර්ණ කෙනෙක් වෙන්න ඕනේ. තෙරුවන් කෙරෙහි සද්ධාමෙන් සීලෙන් පරිපූර්ණ වෙච්ච කෙනෙකුට පමණයි තමන්ගේ අර ඉන්ද්‍රිය සංවරයේ චිත්ත සමාධිය තුලින් අවසාන හිත අරියාකාරව ගලප ගන්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ. ඉන් මෙහා අපි හැමෝම මැරෙන මොහොතේ කලබලයට පත් වෙනවා. සිත වේගවත් සිතුවිලි වේගයෙන් සකස් වෙනවා. වේගයෙන් සකස් වෙන සිතිවිලි වලින් අවසාන චුතිසිතට අදාළ වෙන්නේ කුමන සිතද? ඊට අදාළව දුසන්දි යම්. එහෙනම් දැන් අපි දකින්න ඕනේ මොකද්ද? මේ රූපයෙන් කෙරෙහි තියෙන තෘෂ්ණාවමයි අපි මේ සංසාර දුකට ඇදලා දාන්නේ. ඒ නිසා මැරෙන වෙලාවේ අපි දක්ෂ වුණොත් මේ සකස් වෙන්නා වූ අවසාන හික අරමුණු වෙන්නා වූ අවසාන රූපය අනිත්‍යයි කියලා දකින්න එහෙනම් අපි ප්‍රශ්නෙට ඇලුණා අපි. එහෙනම් ඉතින් ඒක කරන්න නම් අපි නිරතුරුවම පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න ජීවත් වෙන්න. මේ රූපයේ අනිත්‍යභාවය දකින්න ජීවත් වෙන්න. දැන් මේ ඇස කියන රූපෙන් අපි ඉස්සෙල්ලාම දැක්කේ කවුද? මේ ඇසෙන් කවුද අපි ඉස්සෙල්ලාම දැක්කේ? අම්මා කියන රූපය නේද? එතකොට බලන්න මේ අම්මා කියන රූපය අපි මේ ඇහෙන් මුලින් දකින්දී ඒ අම්මා කොච්චර තරුණ අම්මා කෙනෙක් වෙලා ඉන්නේ නැද්ද? නමුත් දැන් අපිට පේනවා ඒ අම්මා කොච්චර නම් වයෝවෘද භාවයට පත් වෙලාද කියලා. සමහර වෙලාවට යා ගිලන් ඇදක ඉන්නවා ඇති, සමහර වෙලාවට යා මැරිලා ඉන්නවා ඇති, මැරිලා ගිහලා දිව්‍යතලයේ ඉපදිලා ඉන්නවා ඇති, මනුස්සකුවක් වෙලා ඉපදිලා ඉන්නවා ඇති, නැත්නම් සතර අපායක ඉන්නවා ඉන්නවා ඇති. බලන්න අම්මා කියන රූපය කොයිසම් අනිත්‍යද කියලා අපිට පේනවා. ඒ වගේ තාත්තා කියන රූපය, මල්ලී, නංගි, නැන්දා, මාමා කියන මේ මොන රූපයන් අපි ගත්තත් ඒ රූපය තුල අපි අනිත්‍යභාවයමයි දකින්නේ. නිත්‍යභාවයක් දකින්නේ නැහැ. එනම් බලන්න අම්මා නිසා සකස් වුණා වූ විඳින් තාත්තා නිසා සකස් වුණා වූ විඳින් කොච්චර අපේ ජීවිතයේ තිබ්බද කියලා. අම්මාගේ ආදරයට, අම්මාගේ කිරිසුවඳට, අම්මාගේ මුරුදලයට, අම්මා ගහනකොට, බයිනකොට, කවනකොට, කෝනකොට, අකුරු කියලා දෙනකොට කොච්චර විඳින් අපි ජීවිතේ සකස් කරගන්නේ? ඒ විඳින් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. තාත්තා නිසා, ආච්චි නිසා, සීයා නිසා අපි කොච්චර විඳින් සකස් කරගන්නේ? ඒ විදිහින් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් දැන් අපි රූපය කියන කාරණේ අනිත්‍යභාවය දැක්කා. වේදනාව කියන්නේ ඇලීම්, ගැටීම්, උපේක්ෂාව. අම්මා තාත්තා නිසා අපි යම් ඇලීමක්, ගැටීමක්, උපේක්ෂාවක් සකස් කරගත්තා නම් ඒ සෑම ඇලීමක්, ගැටීමක්, උපේක්ෂාවක්ම අනිත්‍ය උදයක්මයි. තේරෙනවා? එතකොට අම්මා නිසා අපි යම් සංඥාවක් හඳුනා ගැනීමක් සකස් කරගත්තා නම් අඳුනා ගැනීමක් කියන්නේ ඇහෙන් දැකපා වූ රූපයක් විදිහට අපි අඳුන ගන්නවා. කනෙන් ඇසුනා වූ ශබ්දයක් විදිහට අපි අඳුන ගන්නවා. නාසයෙන් දැනනා වූ ගඳ සුවඳක්, දිවට දැනනා වූ රසයක්, මේ කයට ඇතිවනා වූ ස්පර්ශයක් විදිහට අපි අඳුන ගන්නවා. එවැනි හඳුනා ගැනීම අම්මා නිසා අපි කොච්චර නම් සිද්ධ කරගන්නේ. මේ හඳුනා ගැනීම නිත්‍යද? අනිත්‍යද? අනිත්‍යයි. අම්මා තාත්තා නිසා කොච්චර සංස්කාරයන්, චේතනා අපි සකස් කරගන්නේ. කොච්චර අම්මා නිසා කුසල් ඇති කරගන්නේ නැද්ද? අකුසල් සිතුවිලි අපි සකස් කරගන්නේ. එහෙනම් මේ සකස් කරගත්තා වූ කුසල් සහ අකුසල් නිත්‍යද? අනිත්‍යද? අනිත්‍යයි. ඉතින් මේ සියල්ල නිසා සකස් වුණා වූ අවසාන කර්ම ශක්තිය විඥාණය. තේරෙනවද? විඥාණය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විශේෂ වූ දැනීම කියලා, විශේෂ වූ ඥාණය කියලා. මොකද යමෙක් දැනගන්නවා මගේ අම්මා මෙහෙම කෙනෙක්. අම්මා සැරයි, අම්මා හොඳයි, අම්මා නරකයි, අම්මා උසයි, අම්මා කොටයි, මේ වගේ අම්මා පිළිබඳ ඇතිකර ගන්නා වූ අවසාන දැක්ම. තේරෙනවද? අපි මොකක් හෝ සිතුවිල්ලක් අම්මා බැන්නට පස්සේ අපි අවසාන හිතනවා අපෝ අම්මා හරිම සැරයි කියලා. අම්මා ආදරෙන් කතා කරනකොට අපි අවසාන හිතනවා අනේ අම්මා හරිම හොඳයි කියලා. නමුත් මේ වෙනි විශේෂ වූ දැනීම අපි ජීවිතේ ඇති කරගත්තා නම් ඒ සෑම දැනීමක්ම මොහොතින් මොහොත වෙනස් ස්වභාවයකට පත් වෙනවා.
එනයි ඒතන තමයි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නවා කියන්නේ. තේරුණාද? එතනින් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ගැන වැඩිදුර හිතන්න යන්න අවශ්‍ය නැහැ. මොකද ඒවා අපිට එච්චර ප්‍රකට නැහැ. නමුත් රූපේ කියන කාරණේ අපිට ප්‍රකටයි. ඒ නිසා මේ රූපේ අනිත්‍යභාවය දකින්න ජීවත් වෙන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සතර සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා ආයතන හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න ජීවත් වෙන්න. ආයතන කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න ජීවත් වෙන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා සතර මහා ධාතු හැටියට පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතු හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න ජීවත් වෙන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා දෙතිස් රූපය හැටියට කෙස් ලොම් නිය සම්දත් මස් සැටනහර හැටියට මේකේ අනිත්‍යභාවය දකින්න ජීවත් වෙන්න. මේ කොයි ආකාරයෙන් හරි කමක් නැහැ රූපේ අනිත්‍යභාවය වැඩෙන ආකාරයෙන් විදර්ශනා නුවණ සකස් කර ගන්න කියලා කියන්නේ. මොකද මේක එකපාර මැරෙන මොහොතේ අපිට ඇති කර ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. තේරෙනවා? එහෙම කරන්න කවදාකවත් බෑ. එහෙනම් මේක දිනපතා අපි පුහුණු වෙන්න ඕනේ. තේරෙනවද? මොකද ජීවිතේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පසු කරලා ආව ගමනේදී අපි තාම දක්ෂ වෙලා නැහැ මැරෙන වෙලාවේ අවසාන හිත අනිත්‍යයි කියලා දකින්න. තාම දක්ෂ වෙලා නැහැ. ඒකයි අපි මේ භවයේ තාම යන්නේ සෝවාන් ඵලයට පත් වෙන්නේ නැතුව. එහෙනම් මේක මේ ලෝකයේ තියෙන ලේසිම කටයුත්ත වගේම අමාරුම කටයුත්තත් මේකයි. නමුත් එහෙමනම් අපි හැම දිනකම මේක පුහුණු වෙන්න ඕනේ මේ සකස් වෙන්නා වූ අපි ආස කරන්නා වූ ගැටෙන්නා වූ රූපයන්ගේ අනිත්‍යභාවය දකිමින් අපි මේක වඩන්නේ. ඒ නිසා නිරේතුවම ඇසේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන කනේ නාසයේ දිවේ ශරීරයේ මනසේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන. දැන් මේ බලන්න ඇස කියන කාරණේ අනිත්‍ය සංඥාවට ගත්තොත් ඇස කියන කාරණේ බුදුරජාණන් වහන්සේ කියනවා විදර්ශනා නෝණින් දකින්නේ අම්මාගේ මව් කුසට යන්න කියලා. අම්මාගේ මව් කුසේ අර ගර්භාෂ කුටියේ අතපය වගුඩු කරගෙන අර හිටියා වූ කලල රූපයේ ඇසේ ස්වභාවය නෝණින් දකින්න කියනවා. ලේ සැරව තැවිලිලා රතු පාට වැහිලා තියෙන ඇස් දෙකේ ස්වභාවය මානසින් දකිමින් ජීවත් වෙන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කලල රූපයක සති 6 මාස 6ක් මාස 9ක් යද්දී ඒ කලල රූපයේ තියෙන ඇස් දෙකේ ස්වභාවය මානසින් දකින් ජීවත් වෙන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ ඒ දරුවා ලෝකෙට ඔබ දරුවා ඔබ ලෝකෙට බිහි වෙන වෙලාවේ අර ශල්‍යාගාරයේ හිදී ඔබේ කකුල් දෙකෙන් මුස්සලා ගන්න වෙලාවේ ඒ තිබුණා වූ ඇස් දෙකේ ස්වභාවය නුවණින් දකින් ජීවත් වෙන කියලා කියනවා. ඊට පස්සේ තරුණ කාලේ ළමා කාලේ වැඩිහිටි කාලේ මේ ඇස් දෙකේ ස්වභාවයේ නුවණින් දකින් ජීවත් වෙන්න කියනවා. වයෝ වෘද්ධ වුණාට පස්සේ මේ ඇස් දෙකේ සුද ඇවිල්ලා තියෙනවා නුවණින් දකින්න කියනවා. මේ ඇස් දෙක අන්ධ වෙලා තියෙනවා නුවණින් දකින් ජීවත් වෙන්න කියලා කියනවා. තමා අන්ධේ කරගෙන මානසින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ තමා මානසින් මැරෙන්න කියලා. තමා මානසින් මැරිලා ඒ මල කඳේ තියෙන මල ඇස දෙස මානසින් දකින්න කියනවා. ඒ මල ඇස දවසක් දෙකක් තුනක් හතරක් පහක් යනකොට කුණු වෙලා නරක් වෙලා ඕජාව ගලලා නිලමැස්ස වහගෙන මේ ඇස් දෙක කනවා මානසින් දකින්න කියනවා. මේ සිරුර ගිහිල්ලා සුසාන භූමියට දාලා සුසාන භූමියේ මේක ගිනි තියෙනකොට මේ ඇස් දෙක ගිනි ගොඩක් වෙනවා මානසින් දකින්න කියනවා. අවසානයේ මේ ඇස් දෙක මහ පොළොවට පස් වෙනවා මානසින් දකින්න කියලා බුදුජානක වහන්සේ දේශනා කරා. එනම් ඔබ මේ මගේ කියලා රැක ගන්නා වූ ඇස් දෙක අවසානයේ අයිති වෙන්නේ මහ පොළවේ පසටමයි. මම මහත්යාගෙන් ඇහුවනම් මහත්යාට ආච්චි කෙනෙක් සීයා කෙනෙක් හිටියද කියලා මහත්යා මොකද්ද කියන්නේ? හිටියා කියලායි කියන්නේ. ඒ සීයාට ආච්චිට ඇස් දෙකක් තිබ්බද කියලා ඇහුවොත් ඇස් දෙකක් තිබ්බා. මම ඇහුවොත් ඒ ආච්චිට සීයාට තිබ්බ ඇස් දෙක මේ වෙලාවේ කොතනද තියෙන්නේ කියලා මහත්යා මොකද්ද කියන්නේ? ඒ ඇස් දෙක මහ පොළොවට පස් වෙලායි තියෙන්නේ. ඒ ආච්චිට 100කට මේ වගේම රූපයක් තිබ්බා. මම ඇහුවොත් මේ රූපය දැන් කොහෙද තියෙන්නේ කියලා මහත්යා කියන්නේ ඒක මහ පොළොවට පස් වෙලායි තියෙන්නේ කියලා. එහෙනම් මහත්යා ආච්චිගේ ඇස් දෙකයි තුනේ මහ පොළොවේ පසටයි. ආච්චිගේ රූපයයි තුනේ මහ පොළොවේ පසටයි. නමුත් මහ පොළොවේ පසට අයිති වෙන ඇසක් උදෙසා රූපයක් උදෙසා ඒ ආච්චි කොච්චර අකුසල් කරගන්නේ නැද්ද? නේද? ඒ ඇස් දෙක නිසා ආච්චි කොච්චර අකුසල් කරගන්නේ නැද්ද? ඒ රූපය මගේ කර ගැනීම නිසා කොච්චර අකුසල් කරගන්නේ නැද්ද? නමුත් එහෙම කරගත්තත් අවසානයේ ඇස් දෙක අයිති උනේ මහ පොළවේ පසටයි. මේ රූපය අයිති උනේ මහ පොළවේ පසටයි.
එමනම් තමන් නුවණින් දකින්න ඕනේ තමා මේ මගේ කියලා පෝෂණය කරන්නා වූ ඇසක් මමයි කියලා පෝෂණය කරන්නා වූ මේ රූපයන් අවසානයේ අයිති වෙන්නේ මහ පොළවේ පසටයි. එනම් මහ පොළවේ පසට අයිති වෙන ඇසක් උදෙසා අපි අකුසල් කරන්නේ නැහැ කියන අදිෂ්ඨානෙට මොකද මේ ඇස නිසා අපි අප්‍රමාණ අකුසල් සිද්ධ කරනවා. මේ ඇසෙන් කැමැති කැමැති රූප හොයාගෙන යන්නේ ඒ රූප මගේ කරගන්න යන ගමනේදී අපි අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා. මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනසේ කැමැත්ත සොයාගෙන යන ගමනේදී ඒවා අයිති කරගන්න යන ගමනේදී අපි අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා. නමුත් මාත්‍යව අවසානයේදී මේ ඇස කන නාසය දිව ශරීරය මනස අයිති වෙන්නේ මහ පොළවේ පසටයි. එනම් මහ පොළවේ පසට අයිති වෙන දෙයක් උදෙසා මම අකුසල් කරගන්නේ නැහැ කියන අදිෂ්ඨානයට මුලින් එන්න ඕනේ. එහෙම වෙවිලා දෙවනුව අපි මේ රූපේ අනිත්‍යභාවය නොනින් දකින්න. ඇස් දෙක දිහා දකින්දි මේ ඇස් දෙක පියාගෙන ඇස් දෙක දිහා දකින්දි මේ ඇස් දෙක අඩු ගොඩක් වෙලා පස් ගොඩක් වෙලා තියෙනවා මානසින් දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒක තමයි ඇත්ත. මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස ඇස් දෙක පියාගෙන අපි අඩු ගොඩක් වෙලා පස් ගොඩක් වෙලා තිනවා මානසින් දකින්න දක්ෂ වෙන්න ඕනේ. ඒක තමයි ඇත්ත. ඉතින් උතන තමයි මහත්යෝ පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවයේ දැකීම කියලා කියන්නේ. ඉතින් පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවයේ දකින්න කෙනායි මාර්ගඵල බැලතර සෝවාන් ඵලයේ කියන කාරණේ සාක්ෂාත් කරගන්න. මොකද යමෙක් සෝවාන් ඵලයට පත් වෙන්න නම් එයා තුල කාරණා තුනක් ක්ෂය වෙන්න ඕනේ. පළවෙනි කාරණේ තමයි සක්කාය දිට්ඨිය. දෙවෙනි කාරණේ තමයි විචිකිච්ඡාව. තුන්වෙනි කාරණේ තමයි අන්නේ සීල බුද්ධ. එහෙනම් මේ කාරණා තුන ෂේ වෙච්ච දණයි කෙනෙක් සෝවාන් ඵලයට පත් වෙන්නේ. එහෙනම් මේ කාරණා තුන ෂේ වෙද්දී මූලිකම කාරණේ තමයි සක්කාය දිට්ඨිය කියන කාරණේ. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? මමත්වේ දැඩිභාවය. මමේ කියලා ගන්නා වූ දෘෂ්ටිය. දැන් තමයි අපි දකිනවා මේ මගේ ඇහැ තුල මම ඉන්නවා. ඒ ඇහැ තුල ආත්මයක් තියෙනවා. ඒ ආත්මය තුල මම ඉන්නවා කියලා මම හිතියට අපි මේක ගන්නවා. මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස මගේ මේ මගේ මා තුල ආත්මයක් තියෙනවා. මේ මා තුල මම ඉන්නවා කියලා අපි ගන්නවා. මම ගිය ජීවිතේ හිටියා මම මරණයෙන් පස්සේ ඉන්නවා කියලා ආත්මීය සංඥාවෙන් ගන්නවා. පටිච්ච සම්පන්නව දකින්නේ නැහැ. දැන් අම්මා කෙනෙක් හිටියා ඒ අම්මා මැරෙන්නේ ඉස්සෙල්ලා කියනවා. ආමේ පුතේ මාව ආදානාකාරයට දාලා ගිහින් එපා. ඒ ආමා මැරුණාට පස්සේ ඒ දරුවයාව දරසෑයක් දාලා තමයි ගිහින් තියන්නේ. නමුත් දරසෑය දාලා ගිහින් තියද්දි එදා මහා වැස්ස මේක ගිහින් තියා ගන්න බෑ. නමුත් මේ සුසාන භූමියේ අලුත් ආදානාකාරයක් තියෙනවා. ඉතින් ඒ දරුවගෙන් ඇහුවාම ඇයි පුතේ මෙච්චර අලුත් ආදානාකාරයක් තියෙන්නේ මේ මේ මහත්මයා මේ විදියට මේ චිතකයක් හදලා පිච්චුවේ කියන එක දරුවා කියනවා. ආච්චි මැරෙන්නේ ඉස්සෙල්ලා අපිට කිව්වා ආදානාගාරයට දාලා ගිහින් තියන්න එපා මට බයයි කියලා. ඒ කියන්නේ මරණය තුලත් මම දැක්කා. මරණය තුලත් සත්වයේ පුද්ගලෙ දැක්කා. සමහරු ඉන්නවා මැරෙන්නේ ඉස්සෙල්ලා කියනවා මාව වල්ලන්න එපා මට ඒක ඇතුළේ ඉන්න බයයි කියලා. පුංචාන කියනවා. සමහරු කියනවා මැරෙන්නේ ඉස්සෙල්ලා යා පාංශ මූල දෙනවා මැරෙන්නේ ඉස්සෙල්ලා යා හත් දවසේ තුන් මාස දාන්න සල්ලි වෙන් කරනවා. ඒ මමම ගිහිල්ලා උපදිනවා කියන මමත්වයේ දැරිභාවේ තියෙනවා. ඉතින් මේ මමත්වයේ දැරිභාවේ ශ්‍රේය කරලා දාන්නේ මහත්යෝ පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවේ තුලින්. පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවයේ තුලයි මමේ කියලා ගන්නා වූ දෘෂ්ටිය ක්‍රමානුකූලව අපේ සිද්ධ දාන්නේ. එහෙනම් මේ ඇසේ අනිත්‍යභාවයේ දකමින් කනේ නාසයේ දිවේ ශරීරයේ මනසේ අනිත්‍යභාවයේ දකමින් පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය තුලයි මමත්වයේ දැඩිභාවය අපි අයින් කරලා ගන්න. එහෙනම් මමත්වයේ දැඩිභාවය කියන්නේ සෝවාන් ඵලයේදී ෂේ වෙලා යන Nirodha වෙලා යන දබුතාවය. එහෙනම් ඉතින් දෙන්න නම් මහත්වෝ අනිවාර්යයෙන්ම පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න ඕනේ. මෙතනදි මුල් වෙන්නේ රූප ස්කන්ධයේ අනිත්‍යභාවයමයි. මොකද රූපය කෙරෙහි දින දුෂ්ණාව නිසායි වේදනා සංඥා සංකාර විඥානය සකස් කරගන්නේ. ඇති නේද උත්තරේ?